රාජකීය වෛද්‍යවරයෙකු ලෙස සැලකෙන ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත විය. කොවිඩ් වසංගතයේ වැළඳී සිටි ඒ මහතා අද සන්ධ්‍යාවේ අභාවප්‍රාප්ත විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රාජකීය වෛද්‍යවරයා ලෙස විශේෂ ශක්තියෙන් ලෙඩ සුව කර හැකි වෛද්‍යවරයෙකු ලෙස ඔහුව සමාජයේ විසින් හඳුන්වන්නට විය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අමිල මෙහෙයක් කරන්නට ඒලියන්ත වයිට් මහතාට හැකි විය. සිත් මාලිංගගේ අභාතයට ප්‍රතිකාර කරන්නට විශේෂ ශක්තියෙන් ඒලියන්ත මහතාට හැකියාවක් ලැබිණි. 2005 සිට 2015 වනතුරු රාජකීය වෛද්‍යවරයෙකු ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සේවය කළ ඒලියන්ත වයිට් මහතා පසු කාලීනව නිහඬ චරිතයක් බවට පත් විය. එහෙත් පසුගිය 2019 වසරේ සිට නැවතත් එතුමා පිළිබඳ කතා බහක් ඇති විය. පසුගිය වසරේ කොරෝනා වසංගතයේ මොහොතේ විශ්ව ශක්තියෙන් මෙතුරු කලගිරි කිහිපයක් රාජ්‍ය අමාත්‍යවරුන් විසින් ගංගාවලට මුසු කර කොරෝනා වෛරස ව්‍යාප්තිය නැති කිරීමට එතුමන්ගත් මෙහෙය අපරිමිතයි. එසේම ධම්මික පැණිය ආදී පැණි වර්ග මහ ජනතාවට ලබා දීම ගුණයයි පැවසූ ඒලියන්ත වයිට් මහතා අවසානයේ දෛවයේ සරතමකට මෙන් කොරෝනා වෛරසයට ගොදුරු විය. ශ්වසන අපහසුතාව වැනි රෝග ලක්ෂණ වලින් පිළුණු එතුමා අද සන්ධ්‍යාවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මේ පිළිබඳ අවසන් කටයුතු හෙට දිනේදී සිදු කරන බවද සඳහන් කරයි. පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පවා ඒලියන්ත වයිට් මහතාගෙන් ප්‍රතිකාර ලබාගත් අතර එතුමාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට බොහෝ දෙනෙක් උත්සාහ කළද එතුමාගේ අවස්ථාව ලබාගත්තේ සීමිත පිරිසකි. ඒ එතුමාගේ කාර්යබහුලත්වය නිසාය. ඉන්දියාවේ හිමාල ප්‍රදේශයෙන් ගෙන්වන ලද ඖෂධ වර්ගවලින් සාදා ගන්නා විවිධ වූ ඖෂධ විශ්ව ශක්තිය ඔස්සේ එතුමා අසාධ්‍ය රෝගීන්ට ලබා දී බොහෝ ලෙඩ සුව කළ නමුත් එතුමාට මෙම රෝගයෙන් ගැලවී යාමක් නොහැකි විය. ඔබට නිවන් සුව.